හරිද? 1760 ගණන් වෙනකොට ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 90යි ලංකාව ඩොලර් 89යි. ඒක පුද්ගල ආදායම කියන්නේ ඔයගොල්ලෝ දන්නවා රටේ හම්බ වෙන ධනය ඉන්න ජනගහණයෙන් බෙදලා එක්කෙනෙක්ට දල වශයෙන් මේ ගාණ වැටෙනවා කියලා උපකල්පනය කළා කියන ගාණ. ඒකෙන් තමයි රටක සංවර්ධනයේ මනින මිම්ම. ඉතින් එහෙන් බලනකොට අපි හිටියේ ජපානයට දෙවනි තැන. 1977 වන විට සිංගප්පූරුවේ දල දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 5.5ක්. ලංකාව ඩොලර් බිලියන 4.5ක්. අපි දුපත් රටක් නෙමෙයි. අපි සිංගප්පූරුවටත් වඩා හොඳට ඉඳලා සිංගප්පූරුවේ දෙවනි වෙලා ජපානයට දෙවනි වෙලා හිටපු රටක්. අද අපි අෆ්ගනිස්තාන් සියරලෙන් නෙමෙයි බංග්ලාදේශෙක පල්හැට වැටිච්ච රටක්. අද බංග්ලාදේශේ න්‍යෂ්ටික බලාගාර හදනකොට සැහැල්ලු දුම්රිය හදනකොට අපි හන්දියට වෙලා බලන් ඉන්නවා රුපියල් 55ට විතරයක් කන්න ලොරිය එනකල්. රයි සහෝදරී කිව්ව විතරේ කේසේ කොතර පයිද කියලා. ඒ විතරේ 70යි. ළමයින්ට ලාබට ගන්න දෙන ප්‍රෝටීන් ටිකක් තමයි නැතිලා තියෙන්නේ. විතරයක් ගණන් හදන්නේ කොහොමද? 7-8 දෙන කෑම ටික තියෙනවා. ප්‍රවාහණය තියෙනවා. දෙන බේත් තියෙනවා. එහෙමනේ විතරයක් හදාගන්නේ. එහෙම කියලා ඇමතුමා නීතියක් දැම්මයි කියලා ඇමතුමා කියන ගණ කික්ලිය විතර දාන්නේ නැහනේ. විතරේට අනේ විදමත් තියෙනවා. ඔන්න ඇමති කුකුලා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ ඇමති කුකුලා නෙමෙයිනේ. වෙන කුකුල් කමක් ඇති. නමුත් විතරේ සම්බන්ධයෙන් ඇමතිට නීතියක් දාලා ඉතින් ඒ වගේ මෝඩ හරක් එක තමයි අපිට මේ රට ගෙනියන්න වෙලා තියෙන්නේ. ඒතරේ විතරේ ගන්න එක ඒක අඩු කරන්නට ඕන. ඒක අඩු කරන්න නම් අර කරුණු කරන්නට ඕන. එහෙමනම් මේ රට එහෙම තිබිලා මෙතනට ආවේ කොහොමද? සරලයි. අපි ණය ගන්නවා. ණය අරන් ණය වලින් කොටා හොරා කරනවා. ඉතුරු කොටස නාස්ති කරනවා. ණය ගන්න එක වරදක් නෙමෙයිනේ. ඕගොල්ලෝ ගෙදර වෑන් එකක් ගත්තොත් ඒක හයර් දිව්වා. බැංකුවෙන් ඇල්ලුවොත් කෝ ගත්ත ණය? ආ මේ තියෙන්නේ වෑන් එක. අපි අවුරුදු 5ක් යනකොට ණයත් ගෙවලා වෑන් එකත් ගොඩ දාලා ඔක්කොම ඉවරයි. අපිට සම්පතක් තියෙන එකෙන් වෙන්නේ මොකද්ද? අපි ණයක් ගත්තොත් ඒකට සාපේක්ෂව අපිට වත්කමක් වර්ධනය වෙන්න දෙපයි. දැන් ගිය අවුරුද්දේ අන්තිමට දැන් නවීට වඩා වැඩි ගිය අවුරුද්දේ අන්තිමට විගණකාධිපති අපිට කියනවා මේ රටේ ණය තියෙනවා ට්‍රිලියන 17ක් ගිය අවුරුද්දේ අන්තිමට. හරි සමහන් ගිය අවුරුද්දේ එක දැන් ඊට කලින් අවුරුද්ද වෙන්න ඕනේ 2022 නෙමෙයි 2021 අග සමහන් දින පෙන්නන්නේ. හරි එතකොට හැබැයි ඒකට පෙන්නන්න වත්කම් වර්ධනය වෙලා තියෙන්නේ බිලියන ට්‍රිලියන 3ක ප්‍රමාණය. ඒ ට්‍රිලියන 12ක් විතර ආගියතක් නැහැ. දැන් 100ට නගා ගන්න. පැන්ඩෝරා පේපර්ස්. දැන් 100ට නගා ගන්න. චිචි බේබි හමු යවපු රොකට් එක. හරි. පල්ලවත්තේ අපි එතන පත්‍රවල දැක්කා. පල්ලවත්තේ ඩොලර් මිලියන 20ක් වැය කරලා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හදනවා කියලා පල්ලේ කැලේ. වියදම. අදේ රොකට් එක තියෙන තැන චීනෙටවත් හොයාගන්න බෑ අපිට හොයාගන්නත් බෑ. හරියට නිකන් අර රොකට් එකට අසමෝදකම් දුන්නා වගේ. කොහෙන් ගියත් දන්නේ නෑ. එහෙම නේද කියන්නේ අර පත්‍රය ඇඩ්වර්ටයිස්මන්ට් එකේ. ඒවට තමයි අපි සල්ලි ගියේ. හැදුවා නෙළුම් කුළුණක් හදන්න කලින් හොරා කෑවා. නෙළුම් කුළුණෙන් ආදායමක් උත්පාදනය වෙන්නේ නෑ. සූර්ය වැව ක්‍රීඩාංගණයෙන් ආදායමක් උත්පාදනය වෙන්නේ නෑ. වරායෙන් ආදායමක් උත්පාදනය වෙන්නේ නෑ. එතකොට ණය ගෙවන්න බෑ තමයි. එතකොට ණය ගෙවන්න බෑ. එහෙමනම් අද අපි මේ ඩොලර් නැති අර්බුදයට ආවේ ඇයි? අපිට කෑම් බඩටි ගෙන ගන්න බැරි ඇයි? ජීවන දැඩිමේ ඇයි? මූලික හේතුව තමයි අපිට නායකයන්ට දැක්මක් තිබුණේ නැහැ. ඔගොල්ලෝ පාවිච්චි කරන ට්‍රැක්ටරයක් 60 ගණන් වල ඔය ට්‍රැක්ටරේ ඉස්සලම හොයාගන්නේ ලංකාවේ රේ විජේවර්ධන කියලා මහත්තයෙක්. හදලා ආණ්ඩුවට කියනවා මෙන්න මේක දැම්මොත් අපිට ගොවි බිම් ඉතා ඉක්මනට හාලා සංවර්ධනය කරන්න පුළුවන්. අපේ පාර්ලිමේන්තුවේ මොනවද කියන්නේ? නෑ අපේ රටේ ඇති වෙන්න මීහරක් ඉන්නවා. ඒ හින්දා මේක ඕනේ නැහැ කියනවා. ඉන්නවා ගොඩක් ඉන්නවා. ඉන්න බහුතරය පාර්ලිමේන්තු රිංගල ඉන්නේ. හැබැයි ඉන්නවා. හරිද? එතකොට ඒ මිනිස්සයෙක් විකුණනවා එංගලන්ත ලෑන්ඩ් මාස්ටර් කම්පැනියට. ලෑන්ඩ් මාස්ටර් කියලා නම ඉන්නෙත් ඒකයි. එංගලන්තේ කෝටි ගණන් හම්බ කරනවා. ඒක එහෙ හැදලා. ඊට පස්සේ ඒගොල්ලෝ දෙනවා ජපානෙට. ඒගොල්ලෝ කුබෝටා ට්‍රැක්ටරේ හදනවා. දැන් අපිට දැක්මක් තිබ්බනම් සහෝදරයා සහෝදරිය ඕක හදන්නේ අපි මෙහෙ. එහෙනම් ඩොලර් එනවා. ඒක නිසා අද අපි මේ පත්ලා ඉන්න අර්බුදය තමයි අද
අපි සියලුම අපේ දේවල් අපනයනය කරත් අපිට අවශ්‍ය බඩු ටික පිටරටින් ගෙන්න ගන්න අපට සල්ලි නැහැ. අපි බඩු ටික ඔක්කොම පිටරට යාලා හොයනවා බිලියන 12ක් ඩොලර් අවුරුද්දට. අපිට බඩු ටික ගෙන්න ගන්න ආසන්න වශයෙන් බිලියන 20ක් ඕනේ. බිලියන 8ක් ණයයි. ඔය ණය හොයා ගන්න බෑ. මේ සම්බන්ධයෙන් වූ తత్వය ඇති වෙලා තියෙන්නෙම ඔන්න ඕකට තමයි අපි කියන්නේ 74 වසරක සාපය. එහෙම නැත්නම් මේ අවුරුද්ද ඔක 75 වසරක සාපය කියන. හොරකම වංචාව දූෂණය. ඒක නවත්තන්නේ නැතුව හදන්න පුළුවන් රටක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒ වගේම ඒක හදන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා. මම ඔබලට සහතික කළා කියනවා. ජාතික ජන බලවේග රටයක් යටතේ අපේ මහජන මුදල් හොරා කාපු තරාතිරම නොබලා හැම කෙනාම අතඩංගුවට ගන්නවා, නඩු පවරනවා, දඩුවම් දෙනවා. ඒ හැම සතේම නැවත බණ්ඩාගාරයට අය කරගන්නවා කියලා මට කියන්නට පුළුවන්. ඇයි මට එහෙම බය නැතුව කියන්න පුළුවන්? මෙතන හොරු නැහැ. අපේ පක්ෂේ හොරු නැහැ. මොකද එක හොරෙට තව හොරෙක් ආරක්ෂා කරන්න බෑ කියලා අන්රෝ සහෝදරය අපිට නිතරම කියනවා. මෙතන හොරු නැහැ. ඒ දේ කරේ නැත්තම් අපේනුත් වැඩක් නැහැ. අද මේ රට ගොඩ ගන්න අවශ්‍ය වැඩපිළිවෙල අන්රෝ සහෝදරයත්, වසන් සහෝදරයත්, ජේසු සහෝදරුනුත් ටෙලිවිෂන් වල හැමතැනම කතා කරමින් යනවා. ඔහු පෙන්නන නායකයෙක්ට අවශ්‍ය දැක්ම, දැනුම, අවබෝධය, ඔහුට අවශ්‍ය කණ්ඩායම, මේ සියල්ලම සහිතව මාධ්‍යවේදී අහන ප්‍රශ්න වලට උත්තර දිදී අපි යනවා. එතකොට ආපවපාර ජනාධිපතිනි හින්න දකින්නවා කවුද? ආපවපාරක් නෙමෙයි, පළවෙනි පාට සජිත් ප්‍රේමදාස. හැබැයි සජිත් ප්‍රේමදාස මොනවද කරන්නේ? බස් එලෝනෝ ඒ දණ්ඩෙන් යනෝ, දස් නගිනෝ, සින්දු කියනවා. ඒව හොඳයි, ඒව හොඳ වැඩ. නමුත් බස් එකක් එලෝන එක හෝ ඒ දණ්ඩකින් යන එක හෝ ඈ ගහකින් නගින එක හෝ එහෙම නැත්නම් ෆුට්බෝල් ගහන එක හෝ ක්‍රිකට් ගහන එක රාජ්‍ය නායකයෙක් වෙන්න සුදුසුකමක් වෙන්නේ නැහැ නේ. සුදුසුකමක් වෙන්නේ නැහැ. ඔයගලන මතකයිනේ ගෝඨාභය රාජපක්ෂ ආවා. එයා හරිශෝක් පට්ට, එයා කොළඹ පේවමන් ජොගින් පාත් ඔක්කොම හැදුවා. ඒක හේතුවක් වුණාද හොඳ නායකයෙක් වෙන්න? නැහැ. බලන්න කොච්චර සීලාචාරද, අස්සම් කරපු පෑන පෙට්ටියේ දාලා වැහුවා ගෝඨාභය රාජපක්ෂ. දෙක නායකත්වයට සුදුසුද? අන්තිම මුළු රටම් පෙට්ටියකට දාලානේ වැහුවේ. හරි, පෑන කරන්නේ රටම් පෙට්ටියේ දාලා වැහුවා. එතකොට දැන් සජිත් ප්‍රේමදාසට එයාගේ සුදුසුකම් වඩාත් හොඳ ජනාධිපති කෙනෙක් වෙන්න නෙමෙයි. යම් හේකින් මේ රටේ ඕගොල්ලෝ හොයනවා නම් සර්කස් එකට අවශ්‍ය ඊළඟ චිම්පන්සියා හොයාගන්න. එහෙනම් ඒවා ගොඩාක් හුදු සුදුසුකම්. මොකද ඒ දණ්ඩෙන් යන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, බස් එලවන්න පුළුවන් ඈ. ඒතර උන්නම් මේ රිලවේ නටනවා කියලා මෙතන ගිහලා මේ බස් ස්ටෑන්ඩ් එක හැපැත්තිලා ආ වඳුරාලේ දැන් පෙන්නහංකෝ මේ නෑ ගංගේ නැටි කොහොම මේ යන්න පුළුවන්. රාජ්‍ය නායකයෙක් කරන්නේ නැහැ අපි වඳුරෙක්. එකපාර විරුවෙක් ගිනලා කෙලව ගත්ත ඇතිනේ. දැන් වඳුරෙකුත් ඕනේ නැහැ අපට. හරි, එතකොට අපිට කියන්න පුළුවන් වඳුරාලේ ආ දැන් පෙන්නාපංකෝ දුලංජලි ළඟිත් එක සල්ලි අච්චු ගහපැටි පෙන්නාංකෝ. ආ එහෙම එහෙම කියන්න පුළුවන්. ආ වඳුරාලේ උඹ දෙකෝට 22 බක්සේ කරගන්න කලින් අම්මව නඩත්තු කරපම් වඳුරාලේ ආණ්ඩුවට බාර නොදී. ඒ අපිට කියන්න පුළුවන්. ඒව රඟ දක්වන්නේ කියලා. හරිද? ඒකයි මා සහෝදර සහෝදරිය කියන්නේ. අපි අභියෝග කරනවා. මම මේ තඹුත් එක මේක මං හරි සංවේදී. අද මං ගොඩාක් කතන්දර ඇහුවා. අපිට පුළුවන්කම තියෙනවා නම්, අපිට කොන්ද තියෙනවා නම්, අන්ර සහෝදරයට කොන්ද තියෙනවා නම් අපි කියනවා සජිත් ප්‍රේමදාස ඔයා රට හදනවා කියනවා නේද? වට ආර්ථික පට්ට ඔස්තරලා ඉන්නවනේ අර හර්ෂ ආචාර්යතුමා. මොකද යට කියන්නේ අන්තිමට? සජිත් ගේට්ටු දෙකේ වද්දන් නැතුව ගාන්ට බස් එක ගත්තා. ඒ නිසා මට ෂුවර් එයා ආර්ථිකේ ගොඩදායි. ආ වඳුරාලේ පෙන්නාංගෝ බස් එක ගන්න හැටි ප්‍රශ්නයක් නෑ. හරි, එතකොට මම අද මම අනුරසතරේ මේක ඇහුවෙත් නෑ. හැබැයි සජිත් ප්‍රේමදාසට එයාගේ ඉන්න ආර්ථික ඔස්තරලා එයාගේ රංචුවත් එක්ක එන්න කියන ටෙලිවිෂන් එකකට අපි දෙවන්නම් මෙහෙන් අනුර සහෝදරයව අනුර සහෝදරයත් එක්ක කතා කරලා විවාද කළා පුළුවන් නම් පෙන්නන්න රට හදන හැටි. ඔහෙ එන්නේ නෑ, ඔහෙ බයයි. අනුර සහෝදරයා පුළුවන්. හරි, ආ හරි, අනුර සහෝදරයා අභියෝගය බාරගත්තා. මේ තමුත් එකම අභියෝගය බාරගන්න. අපිට අපේ නායකයා ෂුවර් හින්දා නායකයාගෙන් අහන්නෙත් නැතුව අපි අභියෝග දානවා. හරිද?
ഏത് എന്നിനെ අපිට අන්ර සහෝදරයවනා තනියෙන් නරි කොහොමද රංචුවක් එක්ක නෙන්නේ එතකොට සජිත්ට පුළුවනි එයාගේ රංචුවත් එක්ක එන්න කෙරෙන්නේ නැහැ හරිද එතකොට අපි මේ පෙන්눔 කරන්නේ අපිට අදාළ නැහැ එයාගේ පෞද්ගලිකත්වේ නමුත් මේ මිනිස්සු මෙහෙම රැවටෙන්න හොඳ නැහැ මේ එකක්වත් ජනාධිපති සුසු දේවල් නෙවෙයි එහෙමනම් අපි කොමක්ද කළ යුත්තේ अभी हरी कल्पनाकारी वेंडो ने निरपाक्षिक अवतार इन्नो अने अभी ना निरपाक्षिकाय अभी ओक्कोम पट्टपाल बोरु होंदे उंट उंगिन्न पाक्षिकेन लज्जे हिंद हेंगिल इन्ने गोल पेसके निरपाक्षिक अरगल कार्य कूड किटियाने मिन्न रनिल लाव इतरय कट्टिय लेफ्ट हरि यूएमपी कट्टिय इदि ए वगे इदिरियेदी यम यम निरपाक्षिक कियागने ई ओबोन अवतार रवट्टान ओबला दन्नो मे पत्ते टकरन शीट पे दन्न दति දරුවන් ඉස්කෝලේට ෆෝම් එකක් දාලා දෙනවා කියලා නැති රස්සාවක් දෙන්න පොරොන්දු වෙන්නේ නැති හාල් බෙදන්නේ නැති මොනවා හරි කැම්බින් බෙදන්නේ නැති එවනම් කොළඹ කරා කළෝ බෙන් ඡන්ද ඉල්ලනවා බස් එක ටිකක් ලොකු වුණාට සජියාගේ බස් එකත් එච්චරම තමයි මේ ඉන්නේ ඡන්දගුණ්ඩු බස් එක දෙන එක හොඳ වැඩක් නමුත් ඒක දෙන්නේ කවුද එයාගේ යාළුවෝ නෑදෑයෝ ව්‍යාපාරිකයෝ එයාගේ අතේ සල්ලි වලින් දෙන්නේ නෑනේ හේමා ප්‍රේමදාසව නඩත්තු කරන්නේත් බදු මුදල් වලින් එයාගේ අම්මව මහ විල්ලැජ්ජ නැතිබුවේ හරිද අපි නම් අමාරුවෙන් හරි මේ ගම් වලින් කොල්ල කුමුරුදු ගොවි තනක් කරලා හරි අම්මට කන්න බොන්න දෙනවා හේමා ප්‍රේමදාස බදු බදල නරත් වෙන්නේ හේමා ප්‍රේමදාසගේ ලයිට් බිල් එක යන්නේ අපේ සල්ලි වලින් හේමා ප්‍රේමදාස පෙට්‍රල් ගන්න අපේ සල්ලි වලින් හැබැයි ලොක්ක බස් බෙදෙනවා පුතා අපි නම් කියන්නේ ඔයා අම්මව පුළුවන් නම් බලා ගන්න ඒත් එහෙම නොකර මේ රටේ ජනතාව රවට්ට එහෙමම කරා අයි රාජපක්ෂල මතක තමන්ගේ අම්මගේ අප්පගේ සොහොන හැදුවෙත් ආණ්ඩුවේ සල්ලි වලින් සමානකම් ගොඩයි සමානකම් ගොඩයි එතකොට අපි හැම විටම නොයෙකුත් දේවල් ප්‍රාර්ථනා කරනවා සුබ අවුරුද්දක් වේවා කිරිපැණි ඉතිරි වේවා ඊට අමතරව Facebook එකේ තියෙනවා නාකි මයිනා හැඳි ගේ වේවා එහෙමත් කියනවා අපි නම් අපේ දේශපාලන ප්‍රතිවාදියෙක්ටවත් එහෙම මැරියන් කියලා කියන්නේ නැහැ හැබැයි ඔයගොල්ලෝ නාකි මයිනා මැරියන් කියනවා නම් අඩුවෙන් නම කියලා කියන්නේ නැත්තම් පාරින්න මයිනොත් අපේ ගෙදර මැරලා වැටෙනවා දැන් ওই සාපේට හරි ඔහොම ප්‍රාර්ථනා සමහර කියන මේ දූෂිතෝන්ට හෙන ගහපට වසරක් වේවා ඔය මොකුත් ඕනේ නැහැ මොකද මේ පාර්ලිමේන්තුවේ ඉන්න එක්කෙනෙක්වත් ගේට්ටු කඩන් ඇතුළට ආවේ නැහනේ අපි විටිං විට රැවතිලා ඡන්දෙ දුන්නනේ නේ කැලණියෙන් එකපාරක් සද්දයක් ආව විශාල සද්දයක් රටටම කැලවිලා ගියා දැන් ඒ වගේම සද්දයක් මිහින්තලේ පැත්තෙන් එන ගතියක් පේනෝ හරිද ගණන් ගන්න එපා ඒවා පාට්ටු වඳ කොත්තු ගණන් ගන්න එපා එක එක දේවල් එයි मिहिंतले हाद्रो की नो चंदे कटुगान चंदे कटुगान की ना मोका देखें किया पोहट्टु आई रनिल भाई बेरगण ओण देवापी हण ओण एक निशा अपी प्रार्थना कल मदी वेडे कर तोण मा पहदिल वकी नो अद मे तमुत्ते गम त संतोष इन कारण अतीप्य तमुत्ते गम मुनोट प्रसिद्ध की अन्न किला हरियट दंगे ने हई एना और दावसान मन विट तमुत्ते गम प्रसिद्ध वेन्ने अलु जनाधिपति वर आगे गम है प्रसिद्ध पलात्पाल व्यति वर्णी प्रार्थना कर करी नेपा यन मिनिसुन कथा करन पलात्पाल जयग्रहणे करन ये पलात्पाल लने दी अपी होंद दिनुमक लबागत्ताम අපට ඉබේම බල කරන්න පුළුවන්කම ලැබෙනවා මේ දූෂිත ජනමතය පෙන්වන්න නැති විකෘති පාර්ලිමේන්තුව විසිරවන්නේ කියලා අපිට කියන්න බලයක් තියෙනවා. එහෙම වුණාම පාර්ලිමේන්තුවේ බලයත් ජාතික ජන බලවේගයේ අතේ. පාර්ලිමේන්තුවේ බලය ජාතික ජන බලවේගයේ ගත්ත හැම පස්සේ රනිල්ගේ ජනාධිපතිවට අපි දෙන්නේ පැය 48යි ඒකත් අපි ඉවර කරනවා. ඒ සියල්ලම මේ අවුරුද්ද කරන්න අවශ්‍ය නායකත්වය අපි අන්ඩ්‍ර සහෝදරයා අපිට සපයනවා. මම අවසන් අවසේ මේ tambute ekama janathawata stutiwanta denu. E wageema ada metenta pamilla inna anra sahodarage mawata ithama stutiwanta denwa obage putawa apita hoyala deepu ek gana. Ada mulu lokeyama mulu ratama royal college de giye ladies college de giye mona kotipati ada mokada hemoma kiyanne apita anurone. Hari denna එනිසා මතමුත්තේ ගවතාවට නැවත හිසනම ආචාර කරමින් මේ අනුරුද්ධ සානකන් නැමැති සහෝදරයා අපට ලබා දීම සම්බන්ධයෙන්
සහ මෙවන් පුතෙක් හදපු ඒ අනුර සහෝදරයාගේ මවටද අපි ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුති අම්මේ අපිට විශාල ආඩම්බරයක් අනුරද සානායක කොළඹ හැමතැනටමත් මේ ගමටත් ඔහු ආඩම්බරයක් ගෙන දේවි ඒ වගේම මා කියනවා ජාතික ජන බලවේගයේ ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටවනවා ඒ පිළිබඳ සැකයක් තියාගන්න එපා ගම් වලට යන්න කතා කරන්න සියලු දෙනාටම කියන්න ජාතික ජන බලවේගයට එක්වන්නේ කියලා ජාතික ජන බලවේගයට ජය වේවා අනුරද සානායක සහෝදරන ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා